अंकल के नाम पर जेएम हरिश्चंद्र भाई इनके जेएम हरिश्चंद्र कर रहा है जेएम हरिश्चंद्र मुकाशिले तो ककुले का पूरे ककुले का पूरे निकल निबोत्ते बागा दुना हाँ बागा दुना ये ला पैसे बेट के रूप में कराई क्या हाँ ये पैसे हुए ककुले ये ला पैसे माँग निकला ये ना ये सब कुछ इडिया पाई हुई पैसे माँग रेडी रेडी माँग क्या किया किया इसमें एक लोग आउट किया ये तो पंडों ने क्या किया तंपो इन मुकरण में घूमा जाएंगे तो हम ब्लैक नेट जाएगा हम तंपो हवा नहीं है ऐसे नाव की नहीं बनी है वो क्या हम तो बन गए बस नाव पास बुरी है क्या गिरा क्या बो क्या गिरा अगर दिए हो चापो कपड़ा किधर है वो समान जाके के गिरा ही ना हाँ और बता अच्छा नहीं है अंजलि आ रहा साउथ के आप हो गया यानी मासे मास मास के लिए अगली बार कपड़ा औचार इकमें वे अंगीर नगर मेरे उड़ीते अंकल के पास हत्या मेहमे उत्तर दुना साल हम अने फसन हता है पदवीन बस मेघ पदवीन बस दहाय देवीन बस विस्साई तुंगन बस तिहाई हतरवीन हतलिहाय पसन पनहाय हाई उत्तर दुन सीया हम हतर उत्तर दुन हसिया हम सॉरी दसिया हम हतर हाई उत्तर दुन दसियाय सीआई हतर उत्तर दुन दसिया हम अरे पलवीन बस तो अंकल तेरुवान नाम कर तेरुवान नाम कर तेरुवान नाम कर उधर धर्म मंगेचान अरे इकाई अनित उधर धर्म मंगेचान दम्मन धर्म मंगेचान इकाई संगन धर्म मंगेचान ලකුණු 10යි. ඊට පස්සේ අංකල් දෙවෙනි පස්ස තමයි පංචශීලයේ නම් කරන්නේ. අදින්නා දාන රේමණී සීකාපද මේ සමාධිය. තව හතර. සිංහලකවත් තාන්නේ. ඔය සිංහල නැහැ. අදින්නා දාන රේමණී සීකාපද සමාධියනේ. පුරාණයේ මැදම දස්සාන රේමණී සීකාපද සමාධියනේ. අදින්නා भगवान එකියන්නේ පංචසි සතු මෙරිමේ වැල කියන. ඔව්. සිංහලෙන් හරි කමක් නැහැ. ආ එහෙම. සතු මෙරිමේ වැල කියන. බුරු කීමේ මෙර කියන. කේලන් කීමේ වැර කියන. ඈ බුරු කීමේ වැල. කේලන් කීමේ වැල කියන. පුරුෂ වචනේ වැල කියන. පුරුෂ වචනේ කියන්නේ මේ සතු මරන්න බෑ. ඒක හරි. බුරු කියන්න බෑ. බෑ. හොරකම් කරන්න බෑ. ඔව්. ආයි මත්ද්‍රව්‍ය හා මත්පැන් පාවිච්චි කරන්න බෑ. බෑ. හයි. එල්ලා මේ වැරදි කාම සේවනය කරන්න බෑ. හා වැරදි කාම සේවනය කරන්න බෑ. ඔව්. වැරදි කාම සේවනය කරන්න බෑ. හා. හරි ඒක අවුල නැහැ. ඊට පස්සේ ත්‍රිවිධ පුණ්‍යක් කියා. හ්ම්. ඒ ත්‍රිවිධ පුණ්‍යක් කියා. විශ්ව භගවතු අරණ. මොළමඩ ගොඩම්බර බලන්න. දාන දාන අයිය දාන මේ අයි කියන දාන තවන්ට මේ ඉනකට උදව් කිරීම නෑ විවිධ පුණ්‍යයක් කියා දාන සීල භාවන මොනවද දාන සීල භාවන දාන සීල භාවන ඊයේ සිංහල ඉතිහාසය තියෙනවනේ
සිංහල ඉතිහාසයේ සැබෑ ඉතිහාසයේ ලියලා තියෙන මොන පොතේ? බුද්ධාගම. නෑ. මහා වංශය. හායි. අයින් කිය. මහා වංශය. මහා වංශය. මහා වංශය. මහා වංශය තමයි සිංහල ඉතිහාසයේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ඈ ශ්‍රී ලංකාවේ ආරම්භක රජතුමා කවුද? ආරම්භක රජතුමා හෙලා ශ්‍රී ලංකාවේ මෙයා කොහොමද? සිද්ධාර්ථ කුමාරය. නෑ. ඒ බුදුරයන් වහන්සේ. සිද්ධාර්ථ කුමාරය. අජුරු. ඔව් ශ්‍රී ලංකාවේ පළවෙනි රජතුමා. පළවෙනි රජතුමා. දේවානම්පියතිස්ස. නෑ. ඈ ඊට පස්සේ ඊගා පස්සේ දැන් මේ එතකොට මේ කියන්වරේ වුණ සල්ලි හම්බෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ පළවෙනි රජතුමා තමයි මේ විජය කුමාරය. විජේ රාජකුමාරය. විජේ කුමාරය. විජේ රාජකුමාරය තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි රජතුමා. ඊට පස්සේ ත්‍රිවිධ ශික්ෂා මොනවද? ත්‍රිවිධ ශික්ෂා. ත්‍රිවිධ ශික්ෂා. ඒ කියන්නේ එකක් කියන්නේ සීල. අනිත් තව දෙකක් තියෙනවා. භාවනා. ශීල භාවනා ආයි තව එක නෑ 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 මයිති නෑ ශීල වෙන තව දෙකක් ශීල භාවනා කියන එක ටික ඉහළට ගහපම තියෙන එක තමයි මේ තිය ශීල යන්න ශීල සමාදන් වීම ඒතර ඔව් ශීල අනිත් දේ සීල සමාධි ප්‍රඥා මොනවද? සීල සමාධි ප්‍රඥා මේ කියන්න බැරි වෙන ඒවට කියන්න හම්බෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා මතකද යන්නේ? ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අවසාන රජතුමා කවුද? ශ්‍රී ලංකාවේ අවසාන රජතුමා කවුද? දේවානම්පියතිස්ස. සුත්තකාලි ඉස්සරහට ශ්‍රී කැලලකුත් එනවනේ. ඉස්සරහට ශ්‍රී කැලලකුත් එනවා. සුමංගල. නෑ ශ්‍රී මං කියන්නේ කියන්න. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. කවුද? ශ්‍රී වික්‍රම රාජසිංහ. එතකොට ඒකටත් නෑ. ඊට පස්සේ අපේ ලංකාව සුද්ධ සම්පූර්ණ යටත් කරේ කරගත්තේ කොයි අවුරුද්දේද? වෙන කියන්න. යටත් කරගත්තේ අවුරුද්ද. ඔව් අවුරුද්ද 80. අවුරු මුලදීනේ අවුරුදු මුලදී. ගොඩක් අවුරු 100කට 100ක්. අවුරුද්දක් යනවාගෙන අප අනුගණන් වල මම කියන්නේ 1815 මාර්තු 2 1815 මාර්තු 2 ඊට පස්සේ ලංකාවට වැඩම කරපු ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ලංකාවට වැඩම කරපු ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. අවසාන ප්‍රශ්න දෙක ශ්‍රී ලංකාවේ නිදහස් දිනේ කවද්ද? ශ්‍රී ලංකාවේ නිදහස් දිනේ පෙබරවාරි 4. අංකල් ඒකත් හරි. අවසාන ප්‍රශ්නේ ශ්‍රීපාදයේ පිහිටා තිබෙන්නේ කුමක්ද? ශ්‍රීපාදයේ කියන තව නමක් කිය ශ්‍රීපාද කන්දර කියන තව නම. සම්මල කන්දර. සම්මල කන්දර. දැන් අංකල් උත්තර දුන්න කොටකට සමහරව බැරුණා එක්කවන්නේ මේ. අපි ශ්‍රී ලංකාවේ දැන් මතක නම් කියන්නේ ශ්‍රී ලංකාවේ පළවෙනි රජතුමා කවුද කියලා. ශ්‍රී වික්‍රමරාජ සිංහ. රජතුමානි. පළවෙනි රජතුමා. විජය රාජ. අවසාන රජතුමා.
ශ්‍රී වික්‍රම රාජා ශ්‍රී වික්‍රම රාජා රාජසිංහා එහෙනම් අංකල් අපි වීඩියෝ එක අවසන් කරමු අංකල්ට බෙහෙත් ගන්න මාසෙට කීයක් යනවා අපිට යනවානේ මාසෙට බෙහෙත් වලට යනවා අපිට දිනක් 3000ක් වගේ යනවා 3000ක් වගේ යනවා අංකල් එහෙනම් අපි වීඩියෝ නවත්තුම අංකල් වෙන සල්ලි මේ එහෙනම් මේ වීඩියෝ එක බලලා කවුරු හරි අංකල්ගේ අත අර කකුල කැඩිලා තියෙන එකට උදව් කරන්න හැදුවොත් මම අංකල්ට කෝල් එකක් දෙන්න අංකල්ගේ නම්බරේ මං ගාව තියෙනවා එහෙනම් අංකල් අපි යන්න එහෙනම් යාළුවනේ සුබ දවසක් Thank you.